මට සුරේෂ්ව මතක් වුණා. නේද නිරෝෂ? සුරේෂ් දිල්ෂාන්ව මතක් වුණා. මටත් ඇත්තටම එයාව තමයි මතක් වුණේ. උදාරගේ පර්ෆෝමන්ස් එකයි ඔබ තෝරාගත්තු ගීතයත් එක්ක. මම හිතනවා මේ වේදිකාව වෙනම වේදිකාවක් වෙයි යුද්ධික. මේ යන විදිහට බලාගෙන ගියාම නේද ශිහාන්, මටත් ඇත්තටම එහෙම තමයි හිතුනේ. මේ අද මම මුලින්දම්ම කල්පනා කරා මේ වේදිකාව නම් වෙනම ජරමරයක් වෙයි වගේ කියලා. මොකද ඒ තරම් දක්ෂව පිරිසක් අපේ පිටිපස්සේ ඉන්නවා කියලා මට හිතෙනවා. ඉතින් මට හරි සතුටුයි, මට ඇත්තටම හරි සතුටුයි ශිහාන්. මට බයක් නෑ. අපි මාස 7ක් තිස්සේ මේ කරපු කියපු දේවල් වලින් මේ හැමෝටම පුංචි හොයමක් අරගත්තා නම් ඒ සියලු දේවල් එක්ක මේ ශේෂ්ත්‍රයට හොඳ දායකත්වයක් දෙන්න පුළුවන් පිරිසක් එකතු වෙන එක ගැන. ඉතින් මම හැමෝටම සුබ ප්‍රාර්ථනා කරන්න මේ වෙලාවේ උදාරටත් එක්ක ලස්සන වැඩක් කරමු මේ ශේෂ්ත්‍රේ. මේ වේදිකාවේ බොහොම නිදහස්ව ගායනය ඉදිරිපත් කළා. ජීවිතේ නිදහස කොහොමද සාමාන්‍ය පාවිච්චි කරන්නේ? සාමාන්‍ය ජීවිතේ නිදහස, සාමාන්‍ය ජීවිතේ තනියෙන් ජීවත් වෙන්නේ. තනියෙන් ජීවත් වුණාට මියුසික් එක ජීවත් වෙන නිසා කවදාවත් වැටිලා නැහැ. මගේ යාළුවෝ ඉන්නවා. යාළුවන්ගේ අම්මලා තාත්තලා මගේ අම්මලා තාත්තලා වෙලා තිනෝ. කවදාවත් වැටෙන්නේ නැහැ. වැටිලා හිටියා. වැටලා හිටපු තැනින් නැගිට්ටේ හිරුස්ටා වේදිකාවට ආවට පස්සේ. මේ ඔක්කොම මගේ සහෝදරයෝ. සහෝදරයෝගේ අම්මලා තාත්තලා මගේ අම්මලා තාත්තලා. ඒ වගේ මම සැලකුවා. හිරුස්ටා ආවට පස්සේ මේ ඉන්න හැම තරංකාරයෙක්ම අම්මලා තාත්තලා තව මගේ දරුවෙක් වගේ මට සැලකුවා. ආදරි. මේ ඔක්කොම ඉන්නේ සහෝදරයෝ. මේ සහෝදරයෝ මගේ සහෝදරයෝ. ආදරි. මේ වේදිකාව නිදහසේ පරිහරණය කළේ ඔහුගේ තනිකම නිසාමද? ශිහාන්, උද්දික කොහොමත් තනිකම කලාකාරයෝ හදනවා. පෞද්ගලිකව මම විශ්වාස කරන දෙයක්. කලාවට නිදහස සහ තනිකම ගොඩක් අවශ්‍යයි. හැබැයි උදාර තනිකම දැනුනම වෙන වෙන විසඳුම් හොයන තාරුණ්‍ය තියෙන අද දවසේ ඔයා තනිකම වෙනුවෙන් ඒක මකා ගන්න සංගීතය තෝරගත්ත එක ගොඩක් වටිනවා. ඒක ඔය වයසේ ඉන්න තරුණයෙට හොඳ ආශිර්වාදයක් සහ ඒකිට ජනතාව ප්‍රතිඋත්තර දෙනවා කියන එකත් අද දවසේ පෙන්නවා. තරුණ්‍ය තනිකම වෙනුවට තනිකම මකා ගන්න, වෙන වෙන බේත් හොයන්න එපා. උදාර වගේ සංගීතය තෝරගන්න. සතුට වෙන්න පුළුවන් නේ? හොඳ වින්දනයක් තියනවා නේද? Good luck.